අපි දන්නවා මේ ඡන්දය පළාත් පාලන මැතිවරණය කල්යන්න නියමිතව තිබුණා ඊයේ දවසේ කොමිෂමෙන් අදාළ ඊළඟ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා එසේ තියෙද්දි තමයි මේ මැතිවරණයට අදාළව ශේෂ්ඨාධිකරණයේ විසින් අතුරු තහනම් නියෝග දෙකක් පනවලා වහාම මේ මැතිවරණය පැවැත්විය යුතුයි කියන තැනට යලි මේ දේශපාලන කරලිය රැගෙන ඇවිල්ලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මුලින්ම අපි ශේෂ්ඨාධිකරණයට ස්තුතිවන්ත වෙනවා. ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමේ අර්ථයෙන් ශේෂ්ඨාධිකරණය මැදිහත් වෙලා තිනවා. මේ ජනතා පරමාධිපත්‍ය බලය බලෙන් පැහැර ගන්න හදපු අවස්ථාවක ඊට මැදිහත් වෙලා නෑ ජනතා පරමාධිපත්‍ය තහවුරු කළ යුතුයි කියන තැනට ශේෂ්ඨාධිකරණය අද ගෙනල්ලා තිනවා. ඒක සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණයට අපි ස්තුතිවන්ත වෙනවා මුලින්. එතකොට මෙතන තියෙන පැහැදිලි කිරීම තමයි පළාත් පාලන මැතිවරණය කල් දැමීමට අදාළව ආපු ප්‍රධානතම බාධාව මොකක්ද? ඒ බාධාව තමයි මුදල් අමාත්‍යාංශයෙන් මුදල් ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට සම්බන්ධ වෙලා තීරණයක් අරන් තියෙනවා. මොකද ඒ තීරණය කිසියම් වියදම් සීමා කිරීමකට යටත්ව තීන්දුවක් අරන් තිනවා. ඒ තීන්දුව මත පදනම්ම චක්‍රලේඛනයක් නිකුත් කරලා තිනවා. ඒ චක්‍රලේඛනයේ ඇතුලේ පළාත් පාලන මැතිවරණය නැහැ. එතකොට ඒගොල්ලෝ තර්කයක් හැදුවා. මොකද්ද? මුදල් අමාත්‍යාංශයෙන් පළාත් පාලන මැතිවරණයට අදාළව මුදල් නිකුත් කරන්නේ නැහැ. ඔන්න නතර වෙච්ච තැන. දැන් මොකද්ද ශේෂ්ඨාධිකරණය කළා තියෙන්නේ? නතර වෙච්ච තැන නතර කළා තියෙනවා. මේකේ අර්ථ දෙකක් තියෙනවා. නතර වෙච්ච එක නතර කරාම ඒකෙන් අදහස් වෙන්නේ ක්‍රියා කරන්න කියන එක. තවත් මේක සරලව කියනවා නම් මුදල් අමාත්‍යාංශයේ විදිහට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණයක් අරගෙන තියෙනවා කැබිනට් මණ්ඩලයත් එක්ක ඒගොල්ලෝ පළාත් පාලන මැතිවරණයට 2023 බජට් එකෙන් වෙන් වූ රුපියල් බිලියන 10 මේ වෙලාවේ දෙන්නේ නැහැ කියන. මේ වෙලාවේ දෙන්නේ නැහැ කියන එක නතර කරපු එක දැන් ශේෂ්ඨාධිකරණයෙන් කියලා දිනවා නැහැ. ඒ රුපියල් බිලියන 10 වහාම නිදහස් කරන්න කියන. අන්න එතකොට ශේෂ්ඨාධිකරණයේ මැදිහත් වෙලා ඒ බාධාව ඉවත් කළා. අපි දන්නවා මේ පළාත් පාලන මැතිවරණය බකල් කරේ පළවෙනි පාර්ශ්වය කැබිනට් මණ්ඩලය විශේෂයෙන්ම මුදල් ඇමතිවරයා විදිහට රනිල් වික්‍රමසිංහ. එතකොට අන්න ශේෂ්ඨාධිකරණයේ මැදිහත් වෙලා ඒ බාධාව දැන් ඉවත් කළා තියෙනවා. තව රාජ්‍ය නිලධාරීන් 5 දෙනෙක් අර කුමන්ත්‍රණයටම සම්බන්ධ වෙලා පළාත් පාලන මැතිවරණය වැළැක්වුවා. වැළැක්වීමට හවුල් වුණා. කවුද ඒ අය? මහා භාණ්ඩාගාරයේ ලේකම් සිරිවර්ධන, ඊට පස්සේ මුද්ද නාලාධිපති ගංගානි ලියනගේ, ඊට පස්සේ පොලිස්පතිවරයා, ඊට පස්සේ නීතිපතිවරයා. මෙන්න මේ නීතිපතිවරයා සහ අනුෂ පැල්පිට අමාත්‍යංශයේ ලේකම්වරයා මේ නිලධාරීන් 5 දෙනා එකතු වෙලා අර කැබිනට් මණ්ඩලයේ කුමන්ත්‍රණයම දිගුවක් අරගෙන ගියා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් ශේෂ්ඨාධිකරණයෙන් නියෝගයේ ඇතුලේ දේශපාලන අධිකාරීට වගේම මේ අතුරු තහනම් නියෝග දෙක බලපාලා තියෙනවා මේ රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණයටත්. අපි එකින් එක ගමු. දැන් මේකේ නියෝගයක් තියෙනවද මහා භාණ්ඩාගාරයේ ලේකම්ට? නියෝගයක් තියෙනවද? නියෝගයක් තිබේ. මොකක්ද ඒ නියෝගය? ඒ නියෝගය තමයි මුදල් අමාත්‍යාංශයෙන් බ්ලොක් කරගෙන ඉන්න එක, ඒ කියන්නේ මුදල් නිකුත් කරන එක වලක්කපු එක වලක්වලා තියෙනවා. දැන් මුදල් එනවා. කාටද එන්නේ?
ඊටදාල මැදිහත් වීම කරලා මහා භාණ්ඩාගාරයේ ලේකම්ට මුදල් ලැබෙනවා මේ මේ අධිකරණ තීන්දුවට අනුව ඒ ලැබෙන මුදල රඳවා තබා ගන්නේ නැතුව ඒ මුදල ගංගා නිලියන ගේට දෙන්න ඕනේ එහෙම තමයි මේ අතුරු නියෝගවල සාරාංශය කියන්නේ එතකොට ගංගා නිලියන ගේ මුද්‍රණාලාධිපතිනිය වහාම මීට අදාළ මැදිහත් වීම කරලා ඒ නවත්තපු තැපැල් ඡන්ද පත්‍රිකා ටික නැවත ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළා සමස්ත මැතිවරණයේ ක්‍රියාවලියට හවුල් වෙන්න අතුරු නියෝගයේ තියෙනවා එහෙනම් අපි මූලික නිලධාරීන් දෙදෙනෙක් දැන් මේ තීන්දුවෙන් බැඳෙනවා මහා භාණ්ඩාගාර ලේකම් සිරිවර්ධන සිරිවර්ධනට නියෝගයක් තියෙනවා ඒ මුදල් අමාත්‍යාංශයෙන් ලැබෙන මුදල පාවිච්චි කරලා ගංගා නිලියනගේට දෙන්න කියලා ඔන්න එතකොට අපි නිලධාරීන් දෙන්නෙක් ගැන පැහැදිලි කිරීමක් කරා. ඊට පස්සේ පාට් එකක් දැම්මා පෞගේ දවස්වල කවුද පොලිස්පතිතුමා. පොලිස්පති කිව්වා මට දෙන්න නිලධාරීන් මට සල්ලි දෙන්නේ නැතුව මට නිලධාරීන් දෙන්න විදියක් නැහැ මගේ ස්ටාෆ් නැහැ කියලා. ඉදිරියටත් පොලිස්පතිට සීඩී වික්‍රමරත්නට අපි කියනවා එහෙම කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. එයා මේ තීන්දුවෙන් බැඳෙනවා. බැඳින්නේ කොතනින්ද දන්නවද? මේ පෙත්සමේ දෙවෙනි වග උත්තරකරු රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා ලෙස ඔහු බැඳෙනවා ඒ විතරක් නෙවෙයි ඔහුගේ තනතුරු කීපයක් තියෙනවා ඔහු ආරක්ෂක ඇමතිවරයා එතකොට ආරක්ෂක ඇමතිවරයා යටතේ තමයි පොලිසිය يعني ආරක්ෂක ලේකම් ක්‍රියාත්මක වෙන්නේ ආරක්ෂක ලේකම් යටතේ තමයි පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ එතකොට නීතිපති වරයා පෙනී හිටලා තියෙනවා මේ දෙවෙනි වග උත්තරකාර රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් එතකොට යාගේ තනතුරු ඔක්කොම ආවරණය වෙනවා එතකොට නීතිපති වරයා ඊයේ උසාවියේ පෙනී හිටියා රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී හිටලා මේ නියෝගය යාගේ එයාට ඇහෙන්න සැලැස්සුවා එහෙනම් පොලිස්පතිට කියන්න බෑ දැන් මේ ක්‍රියාවලියට සහයෝගය දෙන්න බෑ කියලා. ඒකින්ද අපි කියනවා පොලිස්පති සීඩී වික්‍රමරත්නට දැන් ඔයා කීකිය හිටපු තෛලය ආපහු ඉස්සරහට කරගෙන යන්න බෑ. ඔයාට අනිවාර්ය නිශ්චය දෙස ඔයා වෙනුවෙන් ඔයාගේ අමාත්‍යංශය වෙනුවෙන් නීතිපති අධිකරණයේ පෙනී හිටියා ඊට අදාළ දැන්වීම ඔහු ලබාගෙන තියෙනවා. ඒකින්ද දැන් අර පරණ කතාවල් කියන්න බෑ. ඊට පස්සේ නීතිපතිවරයාත් මේකේ ගේමක් ගැහුවනේ පෞගිය කාලේ. දැන් මේ පෙත්සමේ අන්තිම වග උත්තරකරු නීතිපති ලෙසම පැනී හිටිනවා. නවවෙනි වග උත්තරකාර නීතිපතිවරයා බැඳෙනවා මේ හැම දෙයකින්ම අධිකරණයට කරුණු වාර්තා කරන්න මේ සියලු වග උත්තරකරුවන්ගේ ඒ විශේෂයෙන්ම දෙවෙනි වග උත්තරකරුගේ ක්‍රියාකලාපයට අදාළව කරුණු වාර්තා කරන්න. ඒකින්ද රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේකෙ වෙට්ටු දාන්න තැනක් ඉතුරු කළා නැහැ. ඒක නිසා හරි පැහැදිලි මේ තීන්දුව ක්‍රියාත්මක කරන්න ඕන මේ තීන්දුව ක්‍රියාත්මක කිරීම ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද පළාත් පාලන මැතිවරණය දැන් දැනට තියෙන තත්ත්වය මොකද්ද ඊයේ දවසේ පළාත් පාලන මැතිවරණේ දිනයක් නියම වීමට නියමිතව තිබුණා මැතිවරණය කල් දාලා දැන් ඒ දිනේ තාම කිව්වේ නැහැ දැන් අපි කියන්නේ එහෙම කල් දැමීමේ අර්ථයෙන් දෙන දිනයක් නෙවෙයි මේ දැන් වෙන්නේ ඒගොල්ලන්ගේ ඡන්ද කටයුතු නතර වුණේ කවදද? තැපැල් ඡන්ද කල් දැමීමේ දවසත් එක්ක අපි දැක්කා 2023 පෙබරවාරි මාසේ 17 වෙනිදා තමයි ඒගොල්ලෝ නිල වශයෙන් මේක නිවේදනයට ලක් කළා තැපැල් ඡන්ද අත්හිටවනවා කියලා කිව්වේ. තැපැල් ඡන්ද ඒමට නියමිතව තිබුණා පෙබරවාරි 22 23 24 එතකොට තැපැල් ඡන්දයේ කටයුතු නතර වෙනවත් එක්කම ඡන්ද කටයුතු ඇත්තටම භෞතිකව නතර වුණා. ඒකේ නිල වශයෙන් දැනුම් දෙන්න තිබුණේ ඊයේ. එතකොට ඊයේ වෙනකොට අපි සමස්ත මැතිවරණේ අඩාල වූ දින ගාන ගත්තොත් අපිට දින සාමාන්‍යයෙන් දින 16ක් හෝ 17ක් එන්නේ උපරිම. එතකොට අපි ඉල්ලා සිටින්නේ දැන් මේ ඡන්ද කටයුතු අඩාල වෙලා තියෙන දින 17 නම් ඒ දින 14 ඉස්සරහට ඇඩ්වාන්ස් කරන්න. හරි. එහෙම ඉස්සරහට ඇඩ්වාන්ස් කරනකොට ඉස්සරහට ගන්නකොට ඇත්ත වශයෙන්ම
මේ මාසයේ ඇතුළෙම දිනයක් එනවා මැතිවරණයට. හරි තවත් දින කීපයක් ඕන්න. අඩුම තරමින් මේ මැතිවරණය අප්‍රේල් මුල් සතියට ගන්න. එහෙම නැති වුණොත් එහෙම ලොකු අගතියක්. ඒකට වාජනීය වූ දේශපාලන ව්‍යාපාරයන් වලට සහ ස්වාධීන කණ්ඩායම් වලට එනවා. ඒකට හේතුව තමයි අපි මේ මැතිවරණේ අප තැම්පත් කළා නාම යෝජනා බාර දීලා දින 30 ගානක් මේකේ කැම්පේන් එක කළා තිබුණේ. ඕගොල්ලෝ දන්නවා පාර්ලිමේන්තුවෙන් ලහිලයි සම්මත කරා වියදම් සීමා කිරීමේ පනත කියලා. ඒකෙන් එක අපේක්ෂකයෙකුට රුපියල් 20යි වැය කරන්න පුළුවන් කියලාත් කිව්වා. ඉතින් ඒ සීමා කිරීම ඇතුලේ තමයි මේ සියලු මැතිවරණ කැම්පේන් එක පවත්වාගෙන ගියේ. එතකොට එහෙම පවත්වාගෙන යනකොට තමයි මේ වාරණය මේ බැරියර් එක ආවේ. දැන් මේ බැරියර් එක ශේෂ්ඨාධිකරණයේ මැදිහත් වෙලා ඉවත් කරලා තියෙනවා. ඒක නිසා දැන් මැතිවරණ කොමිසමට හිතෙන විදියට දීර්ඝ දිනයක් දෙන්න ගියොත් එහෙම යලි මේකේ අගතිදායක තත්වයක් රටේ පුරවැසියන්ට දේශපාලන පක්ෂවලට ස්වාධීන කණ්ඩායම් වලට සිද්ධ වෙන එක වළක්වන්න බෑ. ඒක නිසා දැන් මේකේ වග උත්තර කරුවන් කරලා තිනවා කොමිසම. මේ කොමිසම මේ තීන්දුවෙන් බැඳෙනවා. එතකොට මේ කොමිසමට තියෙන නෛතික යුතුකම තමයි ජනතාවගේ පැත්තෙන් හිතනවා නම් වහාම ඉතාම කෙටිම දිනයක් දීලා මේ මැතිවරණ ඉවරයක් කළා දාන එක. එතකොට ඒක නිසා අපිට පේනවා ශේෂ්ඨාධිකරණයේ මැදිහත් වෙලා තිබිච්ච බාධා ඉවත් කරලා තියෙන තත්ත්වයක් ඇතුලේ දේශපාලන අධිකාරියටත් නිලධාරී තාන්ත්‍රයත් දැන් කවුරුත් බැඳිලා ඉන්නවා. එතකොට තව කෙනෙකුට ප්‍රශ්න නගන්න පුළුවන්. හරි ගංගා නිලියනගේ මේකේ 8 වෙනි වග උත්තර කරු. එතකොට ගංගා නිලියනගේ නෙවෙයිනේ ගංගා නිලියනගේ පිටිපස්සේ ඉන්නවනේ තව ලේකම්ලා ඉන්නවා මුද්දණය කරන කටයුතු කරන පුද්ගලයෝ ඉන්නෝ. ඒ අය වළක්වන්නේ මේ නියෝගය ඇතුලේ ගංගා නිලියනගේ ඇතුළු සේවකයන් නියෝජිතයන් සියල්ල ඇතුළත්. ඒක නිසා වැරදිලාවත් මේ නියෝගය පිළි නොපැද්දොත් අන්න අධිකරණ අපහාසයට අදාළව මේ නිලධාරීන්ටත් ඔහුගේ නියෝජිතයන්ටත් වන්දි ගෙවන්න වෙනවා. ඒකින්ද අධිකරණ අපහාසය ඇතුලේ අපි දන්නවත් කීර්තිමත් නඩු තීන්දුව ශ්‍රේෂ්ඨ අධිකරණයෙන්ම ලබා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි විශ්වාස කරනවා එච්චර දුර යන එකක් නැහැ කියලා. මොකද කාටත් පැහැදිලි ශේෂ්ඨාධිකරණ තීන්දුවක් තියෙනවා මේ ඡන්දය පවත්වන්න කියලා. ඒක හින්දා අපි යලිත් ඉල්ලීමක් කරනවා මේ වගකීතු දේශපාලන පාර්ශ්වයෙන් වගේම නිලධාරී පාර්ශ්වයත් දැන් ඔබලාගේ කුමන්ත්‍රණය පැත්තකට දාලා දැන් ශේෂ්ඨාධිකරණයේ තීන්දුවට අනුගත වෙලා මේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැකගන්න තියෙන මේ ඡන්ද අයිතිය ලබා දීලා කටයුතු කරන්නේ කියන ඉල්ලීම තමයි ජාතික ජන බලවේගයේ නීතිඥ විදියට මේ වෙලාවේ කරන්නේ. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.